මේ අපූරු කතාව අපට වාර්තා වුණේ කුරුණෑගල ප්‍රදේශයේදී කුරුණෑගල බස් නැවතුමින් ඇරඹි දුර ගමන් යන ළංගම බස් රථයේ පොල් පැටවූ ලෙස මගීන්ගෙන් පිරී ගිය අතර මේ අතරින් බොහොම අමාරුවෙන් මගීන් අතර තෙරපෙමින් කුඩා ළමෙක් අතින් අල්ලාගත් කාන්තාවක් ද වූ වාජ කොන්දොස්තරවරයාද කෑ ගසමින් මගීන්ට අණ දෙන්නට වූජේ පස්සට යන්න ටිකට් නැති අය ටිකට් ගන්න යයි කියමිනි ළමයා සමග සිටි කාන්තාව දුටු ඔහු ඔය නෝනා තෙරපෙන්නේ නැතිව පස්සට යනවද දරුවටත් කරදරයිනේ ඒ කීම පිළිගත් ඇය අමාරුවෙන් වූවත් පස්සට ගොස් නැවතත් අසීරුවෙන් රථයේ මැද්දට ආවාජ ඇයි නෝනා ආයෙත් ඉස්සරහට එන්නේ වද දෙන්නේ නැතුව පස්සට යන්නකෝ පස්සට තමයි මම ගියේ ඒ වුණත් චිත්‍රපට බලන්න මට බෑ අපි ආවේ බස් වල යන්න නැතුව මේ විකාර බලන්න නෙවෙයි ඇයගේ කතාවෙන් පුදුම වූ කොන්දොස්තර තැන පිටුපස බැලීමේදී පාසල් පෙම්වතුන් ජෝඩුවක් පසුපස අසුනේ මුල්ලකට වී පෙම්සුව විදින අයුරු දැක සිනාසෙමින් ඉදිරියට ආවේ කලබල වෙන්න එපා නෝනා ඕවා ඉතින් සාමාන්‍ය දේවල් යයි කියමිනි මේ දර්ශනය දුටු කටකාර තරුණයෙක්ද නෝනට බලන්න හොඳ නැති වෙයි මගේ හිතේ පොඩි දරුවෙක් ඉන්න නිසා වැඩිහිටියන්ට පමණක් නිසා ආක බලාගෙන යමු නෝනා මේ කතාව ඇසුණු පෙම්බතුන් යුවල අන්තමන්ද වී උන්හිටි තැන්ද අමතකව සෙනඟ අතරින් ඉදිරියට ඇදී ඊළඟ නැවතුමේදී බැස ගියේ කාගේත් උසුළු විසුළු සිනාහඬ මැදය මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ වියලුව ප්‍රදේශයේනි මතින් මුදවා ගැනීම සඳහා තම බිරිඳේ දූ උප්පර වැට්ටියකට හසු නොවී ඊට තවත් උප්පර වැට්ටියකින්ම පිළිතුරු දුන් අපූරු සැමියෙකු පිළිබඳව කතාවක් අපට මෙලෙස වියලුව ප්‍රදේශයෙන් වාර්තා වුණා වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය එය ගම්බද ප්‍රදේශයේ කී දැඩිසේ මතට ඇබ්බැහි වූ හෙතෙම තම ආදායමෙන් වැඩි කොටසක් මත්පැන් සඳහා වැය කිරීමට පුරුදු වී සිටියේ බිරිය ඇතුළු දරුවන්ගේ අඩුපාඩු දෙවැනි කොට සලකමිනි උදේ සවස මත්පැනට ඇබ්බැහි වී සිටි සැමියා ඉන් මුදවා ගැනීම සඳහා බිරිඳ විවිධ උපාය කිහිපයක්ම ක්‍රියාවට නැම්වූ නමුත් ඉන් පළක් නොවීය අවසානයේදී ඇය සිය සැමියා නිවසේ නවතා ගැනීම සඳහා අපූරු උපායක් ක්‍රියාත්මක කළේ අසල්වැසි කාන්තාවක දුන් උපදේශක් අකුරටම ක්‍රියාත්මක කරමිනි සැමියාට නිවසින් පිටව යාමට නොහැකි වන පරිදි ඔහුගේ සියලු ඇඳුම් එකතු කළ ඇය ඒවා සබන් කුඩුවේ දූ භාජනයක පෙගෙන්නට දැමුවේ දැන් ඉතින් ඵලයන් කෝයයි තමාටම කියාගනිමිනි සුපුරුදු පරිදි හෙතෙම කමේ මත්පැන් තිත්පොළට යාමට ඇඳුමක් සොයා බැලුවද සියලු ඇඳුම් සබන් කුඩු යොදා පෙන්නට දමා තිබෙනු දුටු ඔහු දසාතේ කල්පනා කරන්නට වූයේ නිවසින් පිටව යන්නේ කෙසේදයි තමාගෙන්ම ප්‍රශ්න කරමිනි මද වේලාවක් කල්පනාවේ නිමග්නව සිටි ඔහුට ආවේ කදිම අදහසකි සිය බිරිය බලා සිටියදීම ඇය නිවසට අඳින කොට කලිසමක් සොයාගත් ඔහු එය ඇඟලාගෙන කිසිවක් නොවූ පරිද්දෙන් ගමේ කසිප්පු තිත්පොළ වෙත පියමං කළේ මාව තම්බන්න උඹට නම් හම්බෙන්නේ නැතැයි බිරියට නෝක්කාඩුවක්ද කියමිනි මේ මිනිහනම් කීයටවත් හදන්න පුළුවන් එකෙක් නෙවෙයි යනුවෙන් ඇය තමාට උපදේශය ලබා දුන් කාන්තාව සමග කියා සිටියේ තම සැමියා උදෑසන නිවසින් පිටව ගිය ආකාරය ඇයට විස්තර කරමිනි මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකිනි මත්පැන් පානියට ලොල් වී සිටින තීරෝද රත රියදුරෙකුට මගුල් ගෙදරකදී මුහුණ දීමට සිදු වූ අපූරු සිදුවීමක් ගැන අපූරු කතාවක් අපට මෙලෙස වාර්තා වුණා වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය මෙම රියදුරා මත් වතුර පානියට දැඩි කෑදරකමක් දක්වන්නේකි සිය ඥාති නිවසක පැවති සාදයකට මොහුද සහභාගී වී ඇත අසීමාන්තිකව මදුවිතෙන් සප්පායම් වී සිටින මොහු සංගීත රිද්මයට නර්තනයක් සිදු කර ඇතැයි පැවසේ ඔහුගේ නර්තනය වැඩිපුර සිදු වූයේ කාන්තාවන් අසල වීමද විශේෂත්වයකි නර්තනයට එක්කො සිටි කාන්තාවන්ගේ පසුපස පෙදෙස මොහු නිතර නිතර ස්පර්ශ කරන්නට යාම නිසා සාදය වෙනත් පැත්තකට යොමු විය හැසිරීම නොරිස්සු කාන්තාවන් ඔහු වට කරගෙන ටොකු ඇනීමට හා පහර දීමට පටන්ගත් නිසා සාදයේ සිටි පිරිස විසිල් ගසමින් උසුළු විසුළු කිරීම නිසා සාදය එකම ගාලගෝටියක් බවට පත් වී තිබේ අඩක් ගැලවී ගිය කලිසම ඔසෝමින් නැගී සිටි තිරෝද රථ රියදුරු එතැනින් ඉවත් කිරීමට නිවෙසිමියා කටයුතු කළ අතර වෙරිමර ඝාතය වැඩිකමට සිය දියණිය සහ බිරිය මගුල් ගෙදර දමා කුලී තිරෝද රථයකින් නිවසට ගොස් ඇති අතර පසු දින වන විට සිද්ධිය ගම පුරා පැතිරී තිබුණි
සති දෙකක් තුනක් යන තෙක් අසනීප බව පවසා ඔවුනිවසින් බැහැර නොගිය අතර සාදවලට යාම බිරිය සහ දරුවන් විසින් ඔහුට තහනම් කර ඇතැයිද පැවසේ මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ හසලකට නොදුරු ගම්මානයකිනි මුණු පුතෙන් ඇසුරු කළ පෙම්වතිය දුටු පෙම්වතෙකුට සිදු වූ හරි අපූර්ව දෙයක් ගැන පුවතක් අපට මෙලෙස හසලකට නොදුරු ගම්මානයකින් වාර්තා වුණා වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය ඇය 23 හැවිරිදි විවාහක එක් තරුමවකි ඔහුද එම ගමේ පදිංචි 36 හැවිරිදි විවාහක තිදරුපියකි තරුණිය රැකියාවක් නොකරන අතර ඇගේ සැමියා විදේශගත රැකියාවක නිරත වී සිටි එක් දරු තරුණමව විදේශීය තරුණියකගේ ඡායාරූපයක් උපයෝගී කරගෙන මූණු පොතේ ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන විත් තිබේ ඔහුද ඡායාරූපයක් රහිතව සේවා ස්ථානයේ ලිපිණිය සඳහන් කර මූණු පොතට පිවිස තිබේ තරුණියගේ ඡායාරූපය තුටු ඔහු එයට කැමැත්ත ප්‍රකාශ කර තිබේ එයද එයට ප්‍රතිචාර දැක් වූ හේයින් දෙදෙනා මාස කිහිපයක් මූණු පොතෙන් මෙන්ම දුරකථනයෙන්ද සම්බන්ධතා පවත්වාගෙන ගිය අතර ඒ අතර නොදැනුවත්වම දෙදෙනා ප්‍රේමවන්තයන් බවට පත් වී සිටියහ දෙදෙනාට හමුවීමේ අවශ්‍යතාවක් ඇති වූයෙන් ඇය ඔහුට එක්තරා නගරයකට පැමිණෙන්නට කීවාය ඒ අනුව ඔහුද එයට එකඟ වී අසවල් දින තමන් අහවල් තැනට පැමිණෙන බවත් ඇයට ළංගම බස් නැවතුම් පොලේ නැවතුමට පැමිණ සිටින ලෙසද ඔහු දැන් වීය එෙහිදී ඇය පවසුවේ තමන් එම වේලාවට අදාළ ස්ථානයට පැමිණෙන බවත් තමන් අසවල් පාට ගෞමකින් සැරසී තුඹුරු පාට අත්බෑගයක් රැගෙන එන බවත් ඒ සලකුණු අනුව තමන් හඳුනාගත හැකි බවත්ය එම හමුවට සූදානම්ව ඔහු නිවසට පෙර දින සවස පැමිණියේය ඔහුගේ නිවසට මීටර් 20ක පමණ දුරින් තම වැඩිමහල් සොහොවිරාගේ නිවස පිහිටා තිබේ මෙහි අයියාගේ බිරිය හා විවාහක දියණිය මෙන්ම තවත් අවිවාහක දරුවෝ දෙදෙනෙක් වාසය කරති මෙදින පෙරවරු අදාළ වේලාවට යාමට සූදානම් වෙමින් සිටින විට අයියාගේ දියණිය මූණු පොතේ සඳහන් තරුණිය හැඳගෙන එන වායයි පැවසූ වර්ණවලින් සමන්විත ගවුමක් සහ අත්බෑගයක් රැගෙන නිවසින් පිටව යනවා දැක ගැනීමට ඔහුට හැකි විය එම දසුනෙන් ඔහුගේ සිත යම් චකිතයකට පත් විය කතිකා කරගත් පරිදි ඔහු දෙසියේ යතුරු පැදියේ නැගී බස් නැවතුම ආසන්නයට ගොස් බස් නැවතුම් ස්ථානය නිරීක්ෂණය කරන විට තම අයියාගේ දුව මූණු පොතේ පෙම්වතිය බවට අනාවරණය විය තවදුරටත් ඇයම දැයි දැන ගැනීම සඳහා ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නා විට ඇය ඒට පිළිතුරු දෙන අයුරුද ඔහුට දැක ගැනීමට හැකි විය වහා දුරකථනය විසන්ධි කළ ඔහු දුරකථනයෙන් සිම්පත වහා ගලපා ඉවතට විසිකර නිවස බලා පිටත් වූයේ තව මොහොතකින් වෙන්නට ගිය අවමානයෙන් තමන් ගලපා ගැනීම පිළිබඳව දෙවියන්ට පින් දෙමිනි මේ රහසක් වූවත් එදින සවස හිතමිතුරෙකු සමග මදුවිත තොලගාන අතරේ ඔහුට මේ කතාව කියවුනේ මූණු පොත නිසා තමන්ට සිදුවෙන්නට ගිය මහා විපතයි මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ මෙරට ප්‍රසිද්ධ නගරයකිනි රාත්‍රී කාලයේ නිවෙස් වලට ගොස් ජනෙල් වලින් එබී බලා කාන්තාවන් බය කරනු ලබන භූතේකුට සෙලෙප්පුවක් නිසා සිදු වූ අකරතැබ්බයක් ගැන අපූරු කතාවක් මෙලෙස අපට වාර්තා වුණා වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය සිදුවීමට අදාළ පොලිස් වසමේ පිහිටි මෙම ගම්මානය දුෂ්කර ගම්මානයකි කෘෂිකර්මාන්තයෙන් දිවිකෙවන ගමේ පදිංචි බොහෝ ගෘහමූලිකයන් කෘෂිකර්ම කටයුතු නිමාවෙන් පසු විවිධ ප්‍රදේශවලට ගොස් රැකියා කර අමතර ආදායමක් සොයා ගැනීම සාමාන්‍ය පුරුද්දකි ගෘහමූලිකයා එලෙස පිටත රැකියාවට ගිය පසු නිවසේ තනිවන්නේ බිරින්දෑවරු සහ දරුවන් පමණි මෙලෙස සැමියන් නොමැති නිවාසවලට රාත්‍රී කාලයේ පැමිණ හොල්මන් කරන භූතයෙකු පිළිබඳව ගැමියන් අතර කතාබහකට ලක් වී තිබුණි තරුණ බිරින්දෑවරුන් සිටින නිවාස විශේෂත්වයක් විය රාත්‍රී 8ත් 9ත් අතර කාලයේ නිවෙස්වලට යන භූතයා නිවසේ විවෘත කර ඇති ජනෙල් වලින් නිවැසි කාන්තාවන් දෙස හෝ තරුණ දරුවන් දෙස බලා සැනකින් දිව යන බව කියති මෙදින තරුණ කාන්තාවක් රාත්‍රී කාලයේ නිවසේ කාමරයට වී ඇඳුම් මාරු කරමින් සිටින විට කාමරයේ ජනේලය අසලින් කිසියම් අයෙකු ගැවසෙන අයුරු දැක ගන්නට ලැබී තිබේ මොකාද මේ කරක් ගහන්නේ ඒයි කවුදෝ කෙනෙක් මෙතන ඉන්නවා පොල්ලක් අරගෙන ඉක්මනට එන්නකෝ යැයි සැමියාට කතා කරන අයුරින් ඇය සැමින් කතා කර ඇත ඒ සමගම භූතයා පලා ගොස් තිබේ
පසුදින සුපුරුදු පරිදි ඈ නිවසේ නිදුල අතුගාමින් සිටින විටදී දැක ගැනීමට හැකි වූයේ තීන්ත ගෑවුණු රබර් සෙරෙප්පු දෙකක් මිදුලේ තිබෙන අයුරිය මෙවැනි සෙරෙප්පු තම දරුවන් හෝ සැමියා පාවිච්චි නොකරන හේයින් කාගේ දැයි සිතමින් සිටින විට අසල නිවසක පදිංචි වැඩිහිටි කාන්තාවක් කිසියම් අවශ්‍යතාවයකට මේ නිවසට පැමිණ තිබේ පෙරදින රාත්‍රියේ සිදුවීම සහ උදේ හම්බ වූ සෙරෙප්පු දෙක ගැන නිවැසි තරුණිය අසල්වැසි කාන්තාවට පවසා ඇත එම සෙරෙප්පු දෙක දුටු අසල්වැසි කාන්තාව පැවසුවේ ආමේ කරමල්ලිගෙනේ මේ තියෙන්නේ තීන්ත පාරවල් එයා කරන්නේ ගෙවල් වල තීන්ත ගාන එකනේ ඕක තමයි එහෙනම් මිනිසු නැති ගෙවල් වලට රැට රැට ඇවිත් හොල්මන් කරන භූතයා කියා පවසා ඇත පසුව ඇය මම ඕකට හොඳ වැඩක් කරන්නම් කෝ කියා සෙරෙප්පු දෙකත් ගෙන ගමේ කඩපිලට කොස් එතන සිටි ගැමියන්ට පෙන්නා මෙන්න අපේ ගමට රැට ඇවිල්ලා හොල්මන් කරපු භූතයා කියා රගෙන ආ සෙරෙප්පු දෙක කඩේ අසල ගහේ එල්ලා තිබුවාය එදිනෙන් පසු හොල්මන ගමෙන් අතුරුදහන් වූ බව ගමේ අය දැනගත්තේ ගමේ නිවාසවල තීන්ත ගාන තරුණයා ගමේ නැති බව දැනගැනීමෙන් පසුවය